හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් ශුද්ධ ලියවිල්ලේ අති මනරම් පරිචයක් ලෙසින් ෂෙපනියා තුන දැකිය හැකි. එසේ පැවසීමට මූලිකව කාරණා දෙකක් බලපෑ නිසාවෙන් දෙවිඳුන්ගේ ධර්මිෂ්ඨකමත් දෙවිඳුන්ගේ නොවෙනස් පිය ප්‍රේමයත් ඉතා පැහැදිලිව එමගින් ඉස්මතු කරන නිසාවෙන් තුනේ එක කැරලිකාර වූ අපවිත්‍ර වූ පීඩා කරන්නා වූ නුවරට දුක්වේ යනුවෙන් පැවසූ සමිදානෝ එතුමන්ගේ විනිශ්චයට පාත්‍ර වූ කාරණා සතරක් දෙවැනි පදය තුළින් දක්වා තිබෙන ආකාරය ඈ හඬට කීකරු නූවාය අවවාදය පිළි නොගත්තාය ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස නොකළාය ඇගේ දෙවියන් වහන්සේට ලං උනේ නැත දෙවිඳුන්ගේ ධර්මිෂ්ඨ විනිශ්චයේ විවිධ පරාසයන් ශුද්ධ ලියවිල්ල අපට පෙන්වා දෙන අතර මෙහිදී පසුතැවිලි වීමටත් හැරීමටත් පවිත්‍ර වීම කරා පැමිණ වීමටත් මෙකී විනිශ්චය පාදක කරගත් අපූර්ව මොනතරම්ද 14 15 වගන්තිවලට අනුව සියොන් දියණියනි ගී කියාපන්න ඊශ්‍රායෙල් ഘോഷා කරපන්න යෙරුසලම් දියණියනි මුළුසිතින් සන්තෝෂ වී ප්‍රීතිමත් වෙයන්න ස්වාමින් වහන්සේ නුඹේ විනිශ්චයන් පහ කළසේක නුඹේ සතුරන් පිටත හෙළෝසේක ඊශ්‍රායෙල්හි රජ වූ ස්වාමින් වහන්සේ නුඹ තුල සිටිනසේක නුඹ තවත් විපත්තියට බය නොවන්නේය ඒ කාලයේදී යෙරුසලමට කියනුයේ බය නොවන්න සියොන් නුඹේ අත් හෙලා වැටි නොතිබේවා නුඹේ දෙව වූ ස්වාමින් වහන්සේ නුඹ තුල සිටිනසේක උන් වහන්සේ ගලවන්ට බලවත් තැනන් වහන්සේය උන් වහන්සේ සන්තෝෂයෙන් නුඹ කෙරෙහි ප්‍රීතිවි තමන්ගේ ප්‍රේමෙහි නිශ්චලව සිටිනසේක ප්‍රීති ഘോഷාවෙන් නුඹ කෙරෙහි ප්‍රීතිමත් වනසේක